ඌව ඊට්ස් මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. පවතින අධික වර්ෂාපතනයත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපෙන්න පිවිසුම ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. අධිවේගී මාර්ග නඩත්තු ඒකකයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. මේ තවත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති ආකාරයයි. මේ අතර දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පවසන්නේ. මේ පහළ වායුගෝලයේ තියෙන කැළඹෙන ස්වභාවය එලෙසම පවතිනවා. ඒ හේතුව නිසා දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුලින් බරව තියෙනවා. තවත් ජාම වෙනකොට මේ වර්ෂාපතනයේ වැඩිවීම තවදුරටත් අපි අපේක්ෂා කරනවා. පිටින් විට වැසි තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයන් තියෙන්නේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි මේ වැසිත් එක්ක තියෙන తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. තරමක තද වැසි අපේක්ෂා කරන්නේ විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, ගාල්ල මාතර සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ SPS සුගීෂ්වර පවසන්නේ වර්ෂාපතනයේ වැඩි නිසා ඉදිරියේදී ගංගුතර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවලට මේ දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නැති බව සඳහන් කරන්න කැමැති. ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ළඟාවී නොමැති බව සඳහන් කරන්න කැමැති. ඒ වගේම මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය මත මේ ප්‍රදේශාරහා ගලා බසින කිසිදු ප්‍රධාන ගංගාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාවක් නොමැති බව සඳහන් කරන්න කැමැති. වර්ෂාව තවදුරටත් ලැබෙමින් පවතින නිසා මේ ගංගා ද්‍රෝණියාවට පදිංචි මහ ජනතාව තවදුරටත් සැලකිල්ලෙන් කටයුතු කිරීම ඉදිරි දින කිහිපයේත් අද දිනේත් අතිශයින්ම වැදගත් බව සඳහන් කරන්න කැමැති. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාතීර ප්‍රකාශ කරන්නේ වර්ෂාව වැඩි වුණහොත් නායම් රතු නිවේදන නිකුත් කිරීමට සිදු විය හැකි බවයි. ඔහුගේ දින කිහිප තුළ පැවති අධික වර්ෂාපතනය සැලකිල්ලටගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංධානය ඊයේ රාත්‍රියේ 6:30ට නාය මන්ත්‍රණය නිවේදනය නිකුත් කරන ලැබුවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර බුලත්සිංහල වලල්ලා විට ඉංගිරිය සහ දොඩංගඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිකර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුණා. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම කිරියල්ල ඇහැලියගොඩ ඇලපාත රත්නපුර කල්මඩුල්ල නිවිතිගල කුරුවිට සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධිකර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය නිකුත් කරන ලැබුණා. අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.